लास्ट लियम मेक वेन पाठ की नहीं है सर ओ बुते वेन पाठ की अतम द्रव्य तुलिन अतम द्रव्य तुलिन अतम द्रव्य तुलिन आलोके क्रमवत्व आलोके क्रमवत्व गमन गणना अतर आलोके क्रमवत्व गमन गणना अतर अनेक पसेति आलोके मिन्म अनेक पसेति आलोके मिन्म आलोके क्रमवत्व गमन गणना अतर වස්තුන්ද පැහැදිලිව පෙනේ අනෙක් පස ඇති ආලෝකය මෙන්ම වස්තු සර් ලෝකයක් කියනවානේ අපිට ඉන්න පුතේ මේක ලියනකන් ඉන්නකෝ අනෙක් පස ඇති වස්තුන්ද පැහැදිලිව පෙනේ ඔව් ඉඩ තියාගම් පුතේ එතකොට රෙකෝඩින් එක දානවනේ එකෙන් බලට අග්ගල් ලියාගත්ත හැකි සර් ලෝකයක් කියන්නේ පොඩේ මේක ඇලි අනෙක් පස ඇති වස්තුන්ද පැහැදිලිව පෙනේ එවැනි ද්‍රව්‍ය මේක තනි ඡේදයක් පුතේ එවැනි ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය ඒකට පුතේ අර උද්ෘත ක්‍රමා දාන්න උද්ෘත පාඩ දාන්න ඕන දන්නව නේද ඒක අර පෙරලි ක්‍රමා කියලා කියන්නේ ඉන්වර්ටඩ් ක්‍රමස් නේද 60 යනවා මේක කියලා කියනවා කොහොමද කිව්වද කියලා පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ හරි ඕක ගන්නට කොටු කරමු එහෙම නැත්නම් හයිලයිට් එකක් තියෙන කට්ටිය වටේ හයිලයිට් කරන්න ගන්නට ඊට පස්සේ කවුරු හරි කියන්න ඒ දැන් ලොග් වෙච්ච අයට කොච්චරක් ඉඩ තියන්න ඕනද කියලා රූල් 3ක් PR පොතක නම් රූල් 3 වෙන්නේ නැති පුතේ ලස්සනට highlight කරන්න ඒක නැත්නම් වෙන පාටකින් box එකක් අමන්නේ highlighter එක අඳින්න එපා මෙහෙම මේ වෙන පාටකින් ඉන්න තේරුම් නැහැ highlighter එක වටේ අඳින්න සර් දැන් කරන්නේ මාස්ටර් ගයිඩ් එකද නෑ පොඩ්ඩක් මේක ඉවර කළේ නෑ නේද මේක ඇල්ල කොටස ඉවර කළේම ඒ කියන්නේ මේක ගැන තියෙන ඇඳුනීම කරන්න ඕනේ ආ එතකොට තව අපිට දවස් කීපයක් කරා මේ පාඩමත් ඉවරයි හරි දැන් ආයි වෙන පාඩකින් ලියනවා පුතේ වෙන පාඩකින් අලුත් චූලක ते पाठ दो इन लिया ना सामान्य पाठ इन कालिंगे कालिंगे का तेरा पाठ किन लियो गया था अरे नहीं मैंने पाठ किन लिया नहीं हुआ लियो मैं एतम द्रव्य तुलिन एतम द्रव्य तुलिन आलोके गमन करने मैं सर किया ना ඇතම් ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන්නේ සර් සර් මම දැනුයි ලොග්ුනේ රූල් තුනක් ලියලා රූල් තුනක් හතරක් තියලා ලියන්න පුතේ ඇතම් ද්‍රව්‍ය තුලින් ආලෝකය මොකද කියන්නේ ආලෝකය කරන්නේ ගමන් කරන්නේ ගමන් කරන්නේ අක්‍රමවත්වය ලෝකයේ ගමන් කරන්නේ අක්‍රමවත්වය මේක නෙගින්නේ අක්‍රමවත් කියන්නේ පිළිවෙලක් නෑ. වාගේ වැඩ හරි පිළිවෙලයි. වාගේ වැඩ හරි අක්‍රමවත් ඒ වන්නේ නේද? අක්‍රමවත්. එනිට කවුද පුතේ කෑ ගහන්නේ මේ මයික් එක?
ගෙදර සින්දු කියන එකට වෙනම සින්දු කියන පුතේ වෙන කොට හරි ගිහලා කියන්න කියන්න. මොකද කිව්වේ අප්‍රමාදය. එවිට වස්තුන් නොපෙනේ පාරභාෂක ද්‍රව්‍ය කියන එකට පරිලිකමා දාන්න ලෙස හැඳින්වේ ඔව් ඒකත් ඉස්සෙල්ලා වගේම එක්ක හයිලයිට් එකෙන් එහෙම නැත්නම් වෙන පාට පෑනකින් බොක්ස් කරලා දාන්න ඔයතුරු නම් පාඩම් කරගන්න වෙනවා තව ඊළඟ එක ලිව්වේ නැහැ ආලෝකය කිසිසේත් ගමන් නොකරයි අහගෙන ලියන්න පුතේ හොඳට අනිත් ඔක්කොම ලියනවා කිසිසේත් ගමන් නොකරයි එම ද්‍රව්‍ය හරහා වස්තුව මෙන්ම ආලෝකයද නොපෙනේ එම ද්‍රව්‍ය හරහා වස්තුව මෙන්ම ආලෝකයද නොපෙනේ ආලෝකයද නොපෙනේ එවැනි ද්‍රව්‍ය ඉන්වර්ටඩ් කමාස් දාන්න පාරාන්ද ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ඔව් ඒකත් අර විදියටම කොටු කර ගැනීමක් තමයි තියෙන්නේ
මම ඉස්සෙල්ලා කිව්වා ලින්ක් එකක් එවන්නම් කියලා. එහෙම දෙද්දි එන්න බෑ සර්, එන්න බෑ සර්, එන්න බෑනේ, ජොයින් වෙන්න බෑනේ. ඔව් සර් බෑ, සර් එන්න බෑ, සර් බෑනේ. අපරාධ පුතේ එහෙම නිකන් බොරුවට දඟලන්න එපා. ලින්ක් එක එවනකම් ඉන්නේ. අලුත් ලින්ක් එකක් එන්නේ නැතුව ඉතින් ජොයින් වෙන්න බෑනේ. හරි. එතකොට එහෙනම් ඔය කොටු තුන හොඳට පාඩම් කරගන්න. හරි. අපි අදට පොතේ පතේ වැඩ කටයුතු දෙමින් ඉවර කරමු. අපි යනවා මාස්ටර් ගයිඩ් එකට. මාස්ටර් ගයිඩ් එකේ වැඩ කටයුතු බලාගෙන ඉන්න පුතේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් ගෙනාව දෙක මාස්ටර් ගයිඩ් එක. අපි බලමු. බලන්න තියෙනව නේද? මට මතක විදියට හෝම්වර්ක් දුන්න මට මතක විදියට. ඒ පාර භාෂක දවුලද පාර භාෂක දවුලද? පාර ආන්ද. පළවෙනි එක පාර දෘශ්‍ය. දෙවෙනි එක පාර භාෂක. තුන්වෙනි එක පාර ආන්ද. සර්. ඔව් පුතේ. තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටසයි. මට පිටුව කියන්නකො. පිටුව කියන්නකො. उत्तर अहला प्रश्न हरियादागा වැරදියා වැරද්දා ගන්න නැත්තම් හරි එකටත් හරි දාලා වැරදි එකටත් හරි දානවා මන් දන්නවනේ කට්ටිය කැටි හරි අප රටේ විවිධ කර්මාන්ත සඳහා ජලය භාවිතා කෙරේ එවැනි අවස්ථා පහ මං කියාගෙන යන්නා ඒ කිය ආය අහන්න එපා ඒකද කියලා කියනේවා තිබ්බොත් ඉතින් දැන් පන්තියේ හිටියනම් බලන්න බලන්න පන්තියේ කියනේවා තිබ්බොත් හරි දාන්න බලාගෙන යන් ඈ කෘෂි කර්මාන්තය කියන්නේ එක කර්මාන්තයක් තමයි කෘෂි කර්මාන්තය සඳහා ඒක කර්මාන්තයක් නෙවෙයි පුතේ හැබැයි පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්නේ කුඹල් කර්මාන්තය සඳහා මැටි කියලා කියන්නේත් ඒකම තමයි සර් කර්මාන්තය ඔව් පුතේ කෘෂි කර්මාන්තය කියලා ඉවහම ඔව් ඇති ඇති එහෙම ඇති එහෙම ඇති ගැළපෙන උත්තර දිනවා නම් දාන්න කෘෂි කර්මාන්තය සඳහා කුඹල් කර්මාන්තය සඳහා මැටි කර්මාන්තය කමන්නේ නැද්ද කවුද මැට්ට කමන්නේ මැටි කර්මාන්තය කමන්නේ නැහැ පුතේ හරි එහෙම තිබුණ අවකට කියන්නේ පුතේ සාම්ප්‍රදායික කෝ කියන්නේ නිෂ්පාදනයකට මැටි බාණ්ඩ කමන්නේ ඒක හොඳයි මේ මැටි කියලා තිබ්බට කමන්නේ නැහැ පුතේ ඒකට කියනාර තනි වචනේ කුඹල් නේද දන්නව නේද ඒක ඕගොල්ලෝ මේ ශිෂ්‍යත්වෙට මට වඩා හොඳ ඕවා දන්නවනේ හරි ඊළඟට සිසිල් බීම කර්මාන්තය සඳහා කොහු කර්මාන්තය සඳහා බතික් කර්මාන්තය සඳහා දීවර කර්මාන්තය සඳහා ඕන ලියන්න ජල විදුලිය නිපදවීම සඳහා ඒකත් විකුණන්න පුළුවන් පුතේ කරන්ට් එකේ පෙදරේරු කර්මාන්තයට අන්නාරි ලුණු ලේවාය ඔව් පෙදරේරු කර්මාන්තය සඳහා ලුණු නිෂ්පාදනය කවුද කවුද කිව්ව පුතේ බැනි බීම කියලා කවුද කිව්ව බැනි බීම කියලා මං කිව්වා සිසිල් බීම කියලා එකම කතාව තියෙන්නේ ගෙදෙට්ට ඇවිල්ලා ගහන්න ඕනේ ලුණු ලේවාය ලුණු නිෂ්පාදනය සඳහා පතල් කර්මාන්තයේ පතල් කර්මාන්තයේදී ගොඩක් වතුර ගන්නෑ මෙහෙම කරන්න මැනික් කර්මාන්තය සඳහා පුළුවන් නිෂ්පාදනය උගඩ ඒක මැටි වලටම ඒව මැටි වලට ආදින ප්‍රවාහය කර්මාන්තයක් විදියට ඉතින් ප්‍රවාහණය කර්මාන්තයක් විදියට කරනවාද කර්මාන්තයක් විදියට කර්මාන්තයක් කියන්නේ යම් නිෂ්පාදන ඉන්ඩස්ට්‍රි එකක් නේද ඒක කඩදාසි කර්මාන්තේ මොනවා කඩදාසි කර්මාන්තේ සදායි කොහොඳයි ඔව් ඒක කිව්ව පුතේ පෙදරේරු කර්මාන්තේ ඒක තමයි පුතේ පෙදරේරු කියන්නේ සර් ඒක කර්මාන්තයක්ද නෑ කියන්න එහෙනම් මේ ඒක හරියන්නේ නැහැ හරි නේද ඔය කියපු එවන් ටිකක් ඇතිනේ ඊට පස්සේ පුතේ අපි යනවා ඔව් කියන්න කියන්න සර් කියලා කිව්වා මට ඇහුණා ඉතින් යාර ප්‍රශ්න අහන්න සර් මේ යකඩ කර්මාන්තයට පුළුවන්ද යකඩ කර්මාන්තද ඔය යකඩ කපල වගේ වතුර දාන ඒක ලොකුවට පුතේ යකඩ නිෂ්පාදන ක්‍රියාවලියදී භාවිතා කරන්නේ නැහැ නේ එහෙමනම් පුතේ ඒ ආසද නිෂ්පාදන තියෙනවා සිමෙන්ති නිෂ්පාදන උගල් නිෂ්පාදන ඒ වගේ එහෙම ගොඩාක් තියෙනවා ඒ නැති බේකරි කර්මාන්තයක් ගන්න පුළුවන් වතුර ඕනේ නේද පිටි මෝලියානන්නේ නේද
ඒ වගේ දේවල් තියෙනවා. හරි. එතකොට හොටෙල් හොටෙල් හොටෙල්ස් වලත් තෝරන බිගන්ටික හොදන්නත් ඕන. නේද? එහෙම ගන්නකොට ඉතින් කොහොමද ජලය නැතුව බෑනේ අපිට ජීවත් වෙන්න. හරි. බලන්න 22 පිටුවේ උඩ චාට් එක පුරවන්න කියන්නේද කියලා මට හිතෙනවා. ආ. මැද මැද තියෙන පුතේ ශාකවල පැවැත්ම සඳහා ජලය වැදගත් වන ආකාර කීපයක්. එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. උඩ තියෙන්නේ මොකද්ද බලන්න? ශාකවලට කණිජ ලවණ උරා ගැනීමට. අපිට තව එකක් ලියද හැකි පුතේ ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ඇයි ආ ප්‍රභා සංශ්ලේෂණය? ශාකතුල ආහාර නිෂ්පාදනයට. අයියා ශාකතුල ආහාර නිෂ්පාදනේ චි අපි දැන් දන්නවා ඒකට ප්‍රභා සංශ්ලේෂණය කියලා. කමන්නේ. ඒකට හරි දාගන්න. ශාකතුල ආහාර නිපදවීම හරි ශාක ප්‍රභා සංශ්ලේෂණය කියන එක කාරණාවක් අනිවාර්යෙන් වෙන්නවා. සර් ශාක හොඳින් වැඩිවීමට අපි ඒවෙතෙන් දෙමු. අපි එකක් මේ කියලා ඉන්නේ පොඩයි ඉන්නේ. දෙවනි එක ශාක වර්ධනය සඳහා. ශාක වර්ධනය සඳහා. ශාක සුජීව පවත්වා ගැනීමට. ශාකවල සම්ධාරණ ගුණය සඳහා. ශාකවල සම්ධාරණ ගුණය සඳහා. ඍජුව කියලා තිබ්බොත් හරි දාන්න. හැබැයි මම දන්න තරමින් ඒකට වඩා උචිත වෙන්නේ ශාකවල සම්ධාරණ ගුණය සඳහා. ශාකවල සම්ධාරණ ගුණය සඳහා. සේ ශාකවල හරිත බැල තබා ගැනීමට. හරිත බැල ඕනේ නැහැ පුතේ. ශාකවල පෝෂක පරිවාහනයට. ද්‍රව්‍ය පරිවහන ඒක හොඳ එකක් ඈ. ශාකතුල ද්‍රව්‍ය පරිවහනයට. ඒක හොඳ එකක් කිව්වේ. ශාකවල ද්‍රව්‍ය පරිවහනයට. සේ ශාක සිසිල්ව තබා ගැනීමද? ආ ශාක සිසිල්ව තබා ගැනීමට. ඒකත් ගන්න නම් පුළුවා. අර ප්‍රධානියව නැතුව ඒ වගේ එකක්ද ලියුවේ? ප්‍රධාන කරුණු නැතුව ඒ වගේ එකක් ලිව්වද? ප්‍රභා සංශ්ලේෂණය වර්ධනය ඊට පස්සේ ශාක තුල පෝෂක පරිවහනයට ද්‍රව්‍ය පරිවහන කියන්නේ ඒක තමයි. හරි. ඊළඟට තියෙන එක මම මට මතකද කරන්න එපා කිව්වා. කට්ටියම එකක් කරන්න ඕනේ නේද නේද? ඔව්. එහෙම කිව්වා එහෙම. වහතරණී එක. නැත්තම් නියම උත්තර ලියලා දියේ. ඈ මම දන්නවනේ කට්ටියගේ හැටි. හරි. ශාක ඍජුව පැවතීම සඳහා ජලය අවශ්‍ය වේයයි. ඔබ අසායති සරල ක්‍රියාකාරකමක් මගින් මේ බව ඔබේ මිතුරෙකුට පෙන්වා දෙන ආකාරය පැහැදිලි කරන්න. අවශ්‍ය ද්‍රව්‍ය සහ අදාළ රූප සටහන් අඳින්න. ඉතින් ඒක නම් කරන්න ඕනේ පුතේ බීකරයකට කුඩුළු පැලයක් වගේ එකක් දාලා තියන් තියෙන. ටිකක් වෙලා යනකොට කුඩුළු පැලේ මොකද වෙන්නේ පුතේ? මැල වෙනවා. අඳින්න ඕනේ රූපේ. පස්සේ ගෙදරදී අඳින්න පුළුවන් නේද? ඈ? මෙහෙම බීකරයකට පැලේ දාලා තිනවා ටික වෙලාවකට පස්සෙ මැලවිලා තියෙනවා. ඕනේ තව එකක් අඳින්න උතර ඉඩ නැහැ. ඊට පස්සේ අපි බීකරේට දානවා පුතේ මොනවද? ජලය. ජලය දැම්මම අන්න ආයි කුඩුළු බැලේ මොකද වෙන්නේ පුතේ? යථා තත්ත්වයට පත් වෙනවා. හරි නේද? හරි. අපි ඒක නෝට් එක ලියමු. මම නෝට් එක දෙන්නම් ඔක්කොටම. හරි. ලෑස්ති. ඒ නෝට් එක මේ මාස්ටර් ගයිඩ් එකේ ලියන්නේ. ආ පුතේ. ඒකනම්ද ලියන්න ඕනේ. ඔව් ඔය දීලා තියෙන ඉඩේ තමයි ලියන්න වෙන්නේ. ඒ දීලා තියෙන ඉඩේ ලියන්නේ. බීකරයකට ලපටි කුඩුළු පැලයක් දමා. බීකරයකට ලපටි කුඩුළු පැලයක් දමා. කුඩුළු පැලයක් දමා. ටික වේලාවක් ලැබූ විට ටික වේලාවක් ලැබූ විට පැලෑටිය මැලවි යනු දැකගත හැක. පැලෑටිය මැලවි යනු දැකගත හැක. මැලවි යනු දැකගත හැක. ඉන්පසු එම බීකරයට ජලය පුරවා
ටික වේලාවක් ලැබුව විට නැවතත් පැලෑටිය නැවතත් පැලෑටිය ඍජු තත්වයට පත්වේ ඍජු තත්වයට පත්වේ ඍජු තත්වයකට පත්වේ ඊටමදිද එනම් එනම් शाकये संधारण गुणे सदा शाकये संधारण गुणे सदा सदा जले अवश्य भव जले अवश्य भव अपट निगमने कलहक අද සම්බන්ධ වුණේ මනීෂ මනීෂ පුතේ මේ මාස්ටර් ගයිඩ් එකක් ගන්න බලන්න 6 වසර. එතකොට ලබන සතිය නම් ඔයාලටත් වැටික් කරත හැකි. අද සම්බන්ධ වෙච්චින්ද මම කිව්වේ නෑ. ගන්න බලන්න මාස්ටර් ගයිඩ් එක. 6 වසර මාස්ටර් ගයිඩ්. හරි? 6 වසරට විතරයි ඉතින් මාස්ටර් ගයිඩ් එක කරන්න වෙලා තියෙන්නේ. 7 වසරට පාඩම් 19ක් තියෙනවා. 8 වසරේ පාඩම් 15ක් තියෙනවා. දිගුව පාඩම් ටික आई नमे वस पाठ दीन दसर पाठ मिसीन तीन पाठ मिसेवरती पाठ तीन एक्लाइन एक्लाई तीन चूटी अम्माईने लोकोटे चूटी अम्मा हर इलाक अम्मा कर කවුද කියවන්නේ ආ මං එතකොට හිරුෂාන් 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 ඉන්නව නේද පුතේ ඔව් සර් හිරුෂාන් පහේ රෝම ඉලක්කම් එක කියන්න පහේ රෝම ඉලක්කම් එක වායුගෝලයේ තුල ජලයේ පවතින්නේ ජල වාෂ්ප ලෙසයි ඒක හරිද වැරදිද පුතේ ඒක තියෙන්න ඕනේ හරියක් දාන්න හරියක් දාලා නම් ඕගොල්ලොත් හරියක් දාගන්න. වැරදි. වැරදි? එහෙනම් ඉතින් ඔයාගෙත් වැරදි පුතේ. හරිද? ජනු කියන්න හයියෙන් කියන්න පුතේ නැගිටලා. පෘථිවි පෘෂ්ඨයේ 70%කටත් වඩා අපට පරිභෝජනයට ගන්න පුළුවන් එහෙම තිබ්බනම් එහෙම පුතේ. වැරදි. පොලි තමා. එහෙම නෑ. වැරදි. මේ ඉතාම කුඩා ප්‍රමාණයක් විතරයි ප්‍රයෝජන කර 1%කටත් අඩුයි නේද 0.1 නෙමෙයි ඊටත් අඩුයි තේරුණාද 0.2යි බෑ එතකොට ඒකට මොකද දාන්න ඕනේ පුතේ වැරද්දක් දාන්න වැරද්දක් වැරද්දක් දාන්න නම් ඕගොල්ලෝ හරි අභීත සෙනෙමෙතුමා කියන්න පුතේ ඊළඟ එක මතුබිඳ ජලයේ දූෂණය වීම භූගත ජලයේ දූෂණය වීමට හේතු නොවේ. වැරදි. මතුබිඳ ජලයේ දූෂණය වීම භූගත ජලයේ දූෂණය වෙන්න හේතු වෙන්නේ නැහැ. වැරදි. අනිකර වැරදි. මතුබිඳ ජලයේ දූෂණය වෙනවා භූගත ජලයේ දූෂණය වෙනවා. ඒකට වැරද්දක් දාන්න ඕනේ පුතේ. ඔක කියන්නත් හයියෙන් කියන්නේ. जल दूषण परिभोजन जल प्रमाण सीमित बिस्कट पैकेट विसिकट विसिकवा अलट चूकवा हेम करते जल दूषण इतकोट मिनीसुट परिभोजन पिछित जल पड़ी अडुन शाक जल पस वायुगोले मे उम रेक पुते
අපි හැමෝගෙම වගකීමක්. පොඩි ළමයින්ට පොඩි කාලේඳම කියලා දෙන්න ඕනේ පරිසරය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. තේරුණාද? අන්න ඒකයි. ඉතින් මේ ජලය නාස්ති වෙන්න අපිට ඒක ලිමිටඩ් රිසෝස් එකනේ කොහොමද? ඒක අසාමාන්‍ය විදිහට ලිමිටඩ් වෙන්න පටන් ගන්න. තේරුණාද? හරි. කියන්න ඕනේ පුතේ බිම්සර. බිම්සර කියන්නේ බිම්සර ජල දූෂණය අවම කර ජල සම්පත් රැක ගැනීමට ජලයේ වගේ රජයේ වගකීමක් මිස අපේ වගකීමක් නොවේ. අන්න හරි. දීලා තියෙනවා ඒක රජයේ වගකීමක් මිස අපේ වගකීමක් නෙමෙයි කියලා. මොකද හිතන්නේ පුතේ ඒක? වැරදි. ඒක වැරදි පුතේ. රජයකට කිසිම විදිහක උමනාවක් නැහැ පුතේ. ඕව රක ගන්න. කිසිම රජයකට උන් කිසි එකෙක්ට පරිසරයේ වටිනාකමක් නැහැ පුතේ. අපිවත් අඩු ගානේ මේ දේවල් පරිස්සම් කර ගන්න ඕනේ පුතේ. තේරුණාද? ඉතින් මතක තියා ඒක රජයේ වගකීමක්. ඔන්න අපිට මොකෝ? එහෙම නෙමෙයි. පොඩි කාලේ ඉඳන්ම දැනගන්න ඕනේ පුතේ පරිසරයට කොහොමද ආදරය කරන්න ඕනේ මේ වගේ දේවල් ජලය. ඒතකොට ඒකට මොකද්ද ඉන්නේ පුතේ? මොකද්ද අපි දාන්නේ ඒකට? වැරද්දක් දාන්නේ. වැරද්දක් දාලා තියෙනවා නම් හරි. ඊළඟට පුතේ පසිඳු කියවුවා වගේ මට මතකයි අද දවසේ. පසිඳු මොකක් හරි එකක් කියවුවා වගේ මට මතකයි. දුලිත පුතා. දුලිත ඊළඟ එක කියන්න පුතේ. දුලිත ඉන්නව නේද? ඔව් සර්. කැමරා ඔන් කරලා කියන්න. කලපුවල ජලය හඳුන්වන්නේ කිවුල් දිය ලෙසයි. හරිද වැරදිද කට්ටිය කියන්නේ? කලපුවල තියෙන ඒවා කියන්නේ පුතේ කිවුල් දිය කියලා. කලපුවලයි ගම්මෝයවල් වලයි තියෙන ඒවා පුතේ. කලපුවකට කියන්නේ ලගුම් කියලා. ගම්මෝයක් එෂුවරිස්. ඒවා තියෙන්නේ කරදිය හා මිරිදිය මිශ්‍ර වීමෙන් නට ගන්න මොනවද? ඔව් කියන්න පුතේ කිවුල් දිය කියන්න. සර් සර් ඇහුවේ මේ මාස්ටර් ගයිඩ් එක මොකක් හරි කියවන්න දුන්නද කියලාද? නෑ නෑ ඔයා පොතේ අච්චු පොතේ මොකක් හරි එකක් කියවුව නේද? ඔව් සර්. හරි. කියවු නැති ආයතන මේ අවස්ථාවේ. සර් පස්සෙනි එකට හරිද? කොහොම පස්සෙනි එක ජල දූෂණය අවම කර ජල සම්පත් රැක ගැනීම රජයේ වගකීමක් මිස අපේ වගකීමක් නොවේ. ඔයා මොකද හිතන්නේ පුතේ ඒක? ඔයා මොකද දාලා තියෙන්නේ? වැරදි. වැරද්ද දාලා නම් හරි දාගන්න පුතේ. දැන් එක පුතේ හරි ඈ. ඊළඟට කියන්න ඕනේ කේසර. කේසර නේ. කියන්න පුතේ ඊළඟ එක. හත්වෙනි එක කියන්න. ලුණු ලේවා තුලදී මුදු ජලය වාෂ්පීභවනය කර ලුණු නිපදවනු ලැබේ. ඒක හරිද? ලුණු ලේවා තුලදී මුදු ජලය වාෂ්ප කළා පුතේ. ලුණු නිෂ්පාදනය කරනවද? ඔව්. හරි. ලංකාවේ කොහෙද පුතේ ලුණු ලේවායල් තියෙන්නේ දන්නවද? හම්බන්තොට. හරි. මන්තට. උත්තරම. හරි. උත්තරම. ත්‍රිකුණාමල. තව. අලිමංකඩ, නීලාවැලි, ඒ වගේ තැන්වල තියෙනවා පුතේ. තේරුණාද? ඊළඟට කවුද ඊළඟට කියවන්නේ පුතේ? කෝෂල. කෝෂලද කෝෂලාද මන්දා? චාකවල ආහාර නිෂ්පාදනයට ජලය අවශ්‍ය නැවේ. අක්තිලව්වයි. මොකද්ද පුතේ ඒකට අපි දාන්නේ? වැරද්දක් දාන්න ඕනේ. මතකද ප්‍රභා සංශ්ලේෂණ අවශ්‍ය ප්‍රධාන සාධක හතරක් තිබ්බා? මතකයිද පුතේ? හිරු එළිය, හරිතබ්‍රද, ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව, හරිත ලව. ඔක්සිජන්. කවුද ඔක්සිජන් කිව්වේ? කෝෂල. දැන් අර ඇප්ලිකේෂන් එකේ ඇඩ්‍රස් එක බලලා ගේ හොයාගෙන ඉන්න ඕනේ පුතේ. ඇවිල්ලා දෙන්න ඕනේ දැන් මෙයා. ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී. තේරුණාද? ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී. ඊළඟට කියවන්න පුතේ, මනීෂා පොතක් නැති හින්දා මනීෂාට දෙන්නේ නැහැ මම. පිරිදුණි. පිරිදුණිත් කියවුවා වගේ මට මතකයක් තියෙනවාද මොනවා හරි? නෑ සර්. එහෙනම් කියවා. දූෂිත ජලය භාවිත කිරීමෙන් දරුණු රෝගාබාධ ඇති විය හැක.
හරිද වැරදිද පුතේ හරි ඔව් පුතේ CKD එහෙම ඇති වෙනවා chronical kidney disease නිදංගත වකුගඩු රෝගේ වගේ දේවල් ඇති වෙනවා තේරුණාද ආ පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන් ආහාර මාර්ගයේ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් චර්ම රෝග තත්ත්වයන් ආ අක්මාවට හානි වීම ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පුතේ ඊළඟට කියවන්න ඉන්න පුතේ ඖෂධ ඖෂධ ඊළඟ එක කියන්න ජලය අර පිළිමින්ෙන් භාවිතා කිරීම අප සැමගේ යුතුකමකි හරිද වැරදිද පුතේ ඒක හරි හරි සර් ඒක කැමති නැත්තම් වැරදි දාන්න ඒක මම නම් හිතන්නේ හැමෝගෙම යුතුකමක් කියලා තමයි මං හිතන්නේ කියන්න සර් ඔව් කියන්න 9 වෙනි එකට එන්නේ මොකද්ද සර් මොකද්ද පුතේ 9 වෙනි එක කියන්න බලන්න දූෂිත ජලය භාවිතා කරන දරු රෝගාබාධ ඇතිවිය හැක ඔයා මොකද්ද හිතන්නේ පුතේ ඔයා මොකද්ද දාලා තියෙන්නේ හරි හරියක් දාලා තිනවා නම් හරි දාගන්න හරි හරි යස් සර් අපි තව විනාඩි 7යි තියෙන්නේ මේ session එක සබාදාමෙන් අපට දායාද කළ බොහෝ ප්‍රයෝජනවත් දෑ ඇත. ඒවා ස්වභාවික සම්පත් ලෙස හැඳින්වේ. ඒ අතර ජලය හිමිවන්නේ විශේෂ ඇත්තෙනි. ස්වභාවික සම්පතක් තමයි පොතේ ජලය කියලා කියන්නේ. ඒත් ජලය සීමිත ස්වභාවික සම්පතක් limited resources ඈ. එය හේතු එයට හේතු වන්නේ ජල ප්‍රබව බොහොමයක් මේක කරන්න කිව්වද පුතේ? ආ කරන්න කිව්වා. අපි දැන් කරමුද ඒක? නෑ. දැන් කරමුද? දැන් කරන්න ටක් ගාලා මේ session එක ඉවරනහම විනාඩි 7ක් තියෙනවා. හැබැයි අලුත් mailing එකක් දෙන එක තේරුම්ම නැහැ. ඒකට 8 ළඟයි. දැන් පටන් ගන්නකෝ කරන්න. දැන් පටන් ගන්නකෝ. දැන් පටන් ගන්න. ඡේදය කියවා ප්‍රශ්න වල උත්තර ලියන් තියෙන්නේ. තේරෙන්නේ නැත්නම් ඡේදය දෙපාරක් තුන් පාරක් හතර පාරක් පහ පාරක් කියවන්න. එතකොට නම් ඉතින් අටව මාර විතර වෙලා තියෙන්නේ. කියන්න පුතේ පිටුව මොකද්ද 22 23 ආගෙන ඉන්නේ නැත්නම් මෙච්චර 22 23 पैन गिले Okay.
පිරිඳුනි පෑනක් කටේ දා ඉන්න මම මේ බයෝනි කිලුනොත් එහෙමයි මේ ඔපරේෂන් එකක් කරන්න යනවා ගන්න හරි පුතේ දැන් මේක මේකේ වුණාම ඊට පස්සේ හෝම්වර්ක් තමයි 7 8ත් පුළුවන් කරන්න 7 8 විතරයි ඈ වැඩි හෝම්වර්ක් නෑ බලමු පළවෙනි එක ස්වභාවික සම්පත් යන මොනවාද මොනවාද පුතේ ස්වභාවික සම්පත් කියලා කියන්නේ සෝබාදාමෙන් අපිට දාන 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 ජලයේ සීමිත සම්පතක් වනුවේ ඇයි ජල ප්‍රබව බොහෝමයක් ඍජුව පරිභෝජනයට කරන ජල ප්‍රබව බොහෝමයක් ඍජුව ප්‍රයෝජනයට ගත නොහැකි වීමයි මුදු ජලය ගන්න බෑ සාගර ජලය ගන්න බෑ කිවුල් දිය ගන්න බෑ ග්ලැසියර් ගන්න බෑ ඒ වගේ දේවල් ගන්න බෑනේ පුතේ නේද හරි ඍජුව පරිභෝජනයට ගත නොහැකි ආකාරයේ ජලයේ සහිත ජල ප්‍රබව දෙකක් නම් කරන්න ලිව්වද පුතේ ආකාර දෙකක් ලිව්වද මුදු සාගර सागर जले मुहुदु जले इट पासे केवल दिया इट पासे मना दी वो ना ग्लेशियर हिमाकांडु इट पासे ताऊ मना दे ये वाली ये तय है कि ये कोमल ये तय है कि हरे पृथ्वी पृष्ठे कपाउने प्रतिशत एक जालेन वैसी थी बेद मागे हम लोग को प्रमाण है अत्येन ये तय हत्या वड़ा සියයට 70කටත් වඩා වැඩි ප්‍රමාණයක්. හැබැයි ඉතින් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් පොඩ්ඩයි පුතේ. තේරුණාද? හරි. පෘථුවිය පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොපමණ? සියයට 0.01. සියයට 0.01. හරි. පෘථුවි පෘෂ්ඨයේ ඇති වැඩි ජල ප්‍රතිශතයක් ඍජුව පරිභෝජන ගත නොහැක්කේ ඇයි? ඇයි? ලවණතාවයෙන් යුක්ත වීම ලවණතාවෙන් යුක්ත වීම නිසා හරි එහෙනම් පුතේ හැමෝම පරිස්සමෙන් gedera ඉන්න පාඩම් කරන්න gedera හිටියා කියලා නිකන් ඉන්න එපා අනිවාර්යෙන් මුල ඉඳන් පාඩම් ටික පාඩම් කරන්න හැමෝම මේ උනන්දුවෙන් වැඩ ටික කරන්න පුතේ එහෙනම් ලබන සතියෙත් මේ විදිහම අපි හම්බ වෙමු ආයිබෝවන් එහෙනම් බුත් සරණයි පුතේ ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර්